අපි සියලු දෙනාම ජයසිරි ජයසේකර මැතිතුමා සහ ඔහුගේ මතවාදය වෙනුවෙන් පිණිසිරින්න අද දවසේ එකඟ වෙලා තීන්දුව අරගෙන තියෙනවා. උරුමය පණමෙන් රැකගෙන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ තීරණය කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්කද එහෙම නැත්නම් විපක්ෂයේද කියන කාරණය. මේ ආණ්ඩුවේ විශාල කුමන්ත්‍රණයක් තියෙනවායි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමවාදී එහෙම නැත්නම් මේ මධ්‍යස්ථ අනිත් කණ්ඩායම් එකට යන අයව හිර කරගන්න නැත්නම් අයින් කරන්න. ඉතින් එහෙම උත්සාහයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. එහෙම උත්සාහයක් තියෙනවා නම් අපි ඒකට ඉතාමත්ම පිළිකුල් ලෙස ඒක හෙලා දකිනවා. මේක ඉතාමත්ම ප්‍රතිගාමි තීරණයක්. ඩිසේර මැතිතුමා දෑසිරි ජයසේකර මන්ත්‍රීතුමා නොකරානම් තමයි පුදුමේ. ඒ තමයි මෛත්‍රීපාල සිරිසේන. ආප්පකාල ධාතු කරුණුවට හිස තියලා මම පක්ෂය හැර යන්නේ නැහැ කියලා ප්‍රතිඥා දීලා පවෝදා උදේ පක්ෂය දාලා විරුද්ධ පක්ෂයට එකතු වුණා. ඉතින් එහෙව් මෛත්‍රීපාල සිරිසේන මෙහෙව් වැඩක් නොකරා නම් තමයි පුදුම වෙන්න ඕනි. මේ ගැන අපි පුදුම වෙන්නේ නැහැ. වෙන කාගේ හරි බලපෑමක් වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම උසාවියේ මේ තීන්දුව වෙනස් කරනවා. නැවත අහිමි වෙච්ච සෑම තන්ත්‍රයක්ම ලබා දෙවි කියන විශ්වාසය අධිකරණය පිළිබඳ විශ්වාස කරන පුද්ගලයන් විදිහට අපිට තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මගේ තිබෙන ගමන මම කවදාවත් අමතක කරන්නේ නැහැ. එයා අතහැර දාන්නෙත් නැහැ. පක්ෂය දාලා ගිහිල්ලා ආණ්ඩුවේ තනතුරු ගත්තාට වැඩිය ශක්තියක් මට තියෙනවා. මොකද මම වැරද්දක් කරපු කෙනෙක් නෙවෙයි. මෛත්‍රී ජනපතිතුමා වෙලවල නායකයෙක් වෙන්න මට කිසි උමනාවක් නැහැ. ආණ්ඩුවෙන් පැමිණි ජෝන් ඩොයිලිලා තමයි මේ සම්පූර්ණ කුමන්ත්‍රණය කරේ කියලා මම විශ්වාස කරනවා. අපි දැක්ක සම්මේලනේ හොඳට හිනා වෙලා ඉන්නවා. ඔව් එහෙම තමයි. මෛත්‍රීපාල සිරිසේනතුමා කියන්නේ ඒක තමයි. ඒ වෙලේ කිසි ප්‍රශ්නයක් පෙන්නේ නැද්ද? නැහැ. මම නම් ඉතින් ওই ඉරනම කල්තිය දැක්ක කෙනෙක්. මෛත්‍රීපාල සිරිසේන ගැන අපි දන්නවා හොඳට. මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂා වෙන්නෙත් නැහැ, පක්ෂය ආරක්ෂා වෙන්නෙත් නැහැ, එයාගේ પરම්පරාව ආරක්ෂා වෙන්නෙත් නැහැ, ආරක්ෂා වෙන අලෙක්ෂ විතරයි. මම කියන්න තියෙන්නේ දේශපාලන අශික්ෂිතෙක්. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යනද අත නැති වෙලා අත ඇඟිලිත් නැති වෙලා අත කකුල වෙලා මම යනවා. අපි හිතනවා මේක නව දේශපාලන පියවරකට අවතීර්ණ වීම සඳහා ලබා දුන් විශ්වලාගත් ආශිර්වාදයක් හැටියට අපි ඒ විදිහට මේක දකිමින් ඉදිරි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.